වෙල්කම්ට දැපල්තිං වාදන්න ලක්ෂ ගානක් වියදම් කළ හදන පිසි බිල්ඩප් එකට මාසකට ගොඩක් ලොකු විදුලිය එකක ප්‍රමාණයක් යනවා. නමුත් දැන් තියෙන තත්ත්වයක් එක්ක මේ වගේ ගොඩක් ලොකු විදුලිය එකක ප්‍රමාණයක් අපේ කම්පියුටර් එකට යන එක අපිට ගොඩක් දැනෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඔය අර විදියට හදන ලොකු පිසි බිල්ඩප් එකට අඩුමතරමේ වොට් 600න්වත් එහා විදුලියක් අවශ්‍යයි වැඩ කරන්න. ඒ පර්ෆෝමන්ස් එකටත් වඩා අධිබල පර්ෆෝමන්ස් එකක් දෙන්න මේ පොඩි මැක් මිනි එකට අවශ්‍ය වෙන්නේ වොට් 50කටත් වඩා අඩු විදුලි ප්‍රමාණයක් විතරයි. ඒ උපරිම පර්ෆෝමන්ස් එකෙන් වැඩ කරද්දි නමුත් මේක අයිඩල් මෝඩ් සාමාන්‍ය තත්ත්වයෙන් වැඩ කරද්දි වොට් 7ක් වගේ පොඩි විදුලි ප්‍රමාණයක් විතරයි යන්නේ මේ පොඩි කම්පියුටර් එකට. අඩුම විදුලියකින් මේ වගේ පවර්ෆුල් පර්ෆෝමන්ස් එකක් ජෙනරේට් කරන්නේ කොහොමද මේ වගේ පොඩි කම්පියුටර් එකකින්? මේ කම්පියුටර් එකෙන් මොනවද කරන්න පුළුවන්? මේක ගැලපෙන්නේ කාටද? මේකේ මිල කීයද? මේ ප්‍රශ්න හැම එකකටම උත්තර වට දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත්. අපි මුලින්ම බලමු මෙච්චර පොඩි සයිස් කම්පියුටර් එකකින් මේ වගේ ගොඩක් ලොකු පර්ෆෝමන්ස් එකක් එන්නේ කොහොමද කියලා. මේ ගැන මම කලිනුත් 2021 දී වීඩියෝ එකක් කරා M1 Mac Mini එක ගැන. ඒක බලලා ලංකාවේ ගොඩක් අය මේ Mac Mini පාවිච්චි කරන්න ගත්තා PC build කරන්න නැතුව. ඒකෙදිත් මම පැහැදිලි කළා කොහොමද මේ පොඩි කම්පියුටර් එකක් මෙච්චර perform කරන්නේ කියලා. නමුත් ඒ වීඩියෝ එක බලලා නැති අයත් මේ වීඩියෝ එක බලන නිසා මම සරලව පැහැදිලි කරන්නම් කොහොමද එච්චර ලොකු පර්ෆෝමන්ස් එකක් මේ වගේ පොඩි කම්පියුටර් එකකින් ලැබෙන්නේ කියලා. ඔයාලා දන්නවා සාමාන්‍ය කම්පියුටර් එකක් ඇතුලේ motherboard එකට CPU එක, RAM එක, VG එක වගේ ඒවා අපි වෙනම ගහනවා. ඒවා එකිනෙකට සම්බන්ධ වෙන්නේ motherboard එක හරහා. හැබැයි Apple සමාගම විසින් M series එකේ chip වලදී මීට වඩා වෙනස් තාක්ෂණයක් පාවිච්චි කළා. ඒ තමයි මේ CPU, RAM, VGA ඔක්කොම එක තනි පොඩි chip එකක් ඇතුලේ හැදුවා. මෙහෙම හදන තාක්ෂණයට කියන්නේ SoC කියලා. ඒ කියන්නේ system on chip කියලා. ඉතින් මේ තාක්ෂණය පාවිච්චි කරලා හදපු පළවෙනි Apple computer chip එක තමයි M1 කියන්නේ. මේ විදිහට chip එක ඇතුලේ CPU, RAM, VGA දාලා හැදුවාම තියෙන ප්‍රධාන වාසිය තමයි මේවට යන්නේ ගොඩක් අඩු විදුලි ප්‍රමාණයක්. ඒ වගේම අර ලොකු PC setup වල වගේ වෙන වෙනම cooling කරන්න ඕනෙත් නැහැ. මුළු system එකම තනි chip එකක් ඇතුලේ තියෙන නිසා. ඒ වගේම ගොඩක් ලොකු ඉඩක් යන්නෙත් නැහැ. පොඩි chip එකක් ඇතුලේ මුළු system එකම තියෙන නිසා පොඩි housing එකක් ඇතුළට සම්පූර්ණ computer unit එකම include කරලා හදන්න පුළුවන්. මෙන්න මේ හේතු නිසා Apple M series එකේ computers ලෝකෙ පුරාම අතිශයින් ජනප්‍රිය වෙන්න ගත්තා. මම M1 Mac Mini එක ගැන කරපු වීඩියෝ එකේදී කිව්ව මතක ඇති මේක තියෙන මේ economical වාසිය නිසාම Hollywood industry එක ඇතුළේ ලෝකෙ පුරාම මේ අලුත් Mac series එක තමුන්ගේ වැඩවලට මිලදී ගත්තා කියලා. ඉතින් එහෙම M1 chip එකට පස්සේ ආපු second gen chip එක තමයි මේ M2 chip එක කියන්නේ. M2 chip එක දාපු Mac Mini එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි, අපි මුලින්ම බලමු Mac Mini එකක් කියන්නේ මොකද්ද කියලා. Mac Mini එකක් කියන්නේ පොඩි housing එකක් එක්කෙන පොඩි computer එකක්. මේකට අපිට ඕනම brand එක ඔයා දැනට Windows computer එකක උනත් use කරන සාමාන්‍ය ඕනම brand එක keyboard, mouse, display ඕනම එකක් plug කරලා වැඩ කරන්න පුළුවන්. මේකට Apple ඒවම අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් අය අහලා තිබ්බ Apple keyboard, Apple mouse, Apple display මොනද කියලා. ඔයාලා ළඟ තියෙන ඕනම keyboard එකක්, ඕනම mouse එකක්, ඕනම display එකක් අපිට මේකට ගහලා පාවිච්චි කරන්න පුළුවන්. size එකෙන් මේකේ performance එක ගැන idea එකක් ගන්න එපා. මේකේ light පත් වෙන්නේ නැති වුණාට, ලොකු casing එකක් නැති වුණාට ඊට වඩා ගොඩක් ලොකු අධි බලති performance එකක් දෙනවා මේ පොඩි computer එකෙන්. M2 Mac Mini එකේ බාහිර පෙනුම ගත්තොත් මේක M1 chip එකත් එක්ක ආපු Mac Mini එක වගේම තමයි. නමුත් මේකේ පර්ෆෝමන්ස් එක M1 එකට වඩා ගොඩක් වැඩි. ෆොටෝ එඩිටින් වලදී මේක M1 එකට වඩා 150ක් පර්ෆෝමන්ස් එක වැඩි වගේම වීඩියෝ එඩිටින් වලදී මේක M1 එකට වඩා දෙගුණයක් පර්ෆෝම් කරනවා. මේකේ chip එක ඇතුළේ තියෙන නැනෝමීටර් ගණනක් පොඩි GPU unit එක Nvidia RTX card එකක පර්ෆෝමන්ස් එකම අපිට ලබා දෙනවා. මේ Mac Mini එක 6K display එකක් උනත් connect කරලා වැඩ කරන්න support කරනවා. ඒ වගේම monitor කීපයක් උනත් ඔයාලට මේකට connect කරලා වැඩ කරන්න පුළුවන්. මේ M2 chip එක ඇතුළේ ඉන්න RAM එක 8, 16 හෝ 24GB විදිහට තෝරගන්න එනවා. මේකට ආයේ වෙනම RAM ගහන්න බෑ. මොකද මේවා ඉන්නේ chip එක ඇතුළේ නිසා. එහෙම අවශ්‍යත් නැහැ. මොකද මේ chip එක ඇතුළේ SoC විදිහට ඉන්න RAM එක ගොඩක් speed එකෙන් වැඩි PC වල ඉන්න RAM එකට වඩා. තව මේ Mac Mini කියන පොඩි computer එකේ inbuilt Wi-Fi, Bluetooth එනවා. ඔයාට wire පටල ගන්න නැතුව ඕනම brand එක keyboard, mouse, wireless ඒවා පාවිච්චි කරන්න පුළුවන්. USB ඒවා උනත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේක USB ports වෙනම තියෙනවා පිටිපස්සේ. විශේෂයෙන්ම ගත්තොත් gaming පැත්තත් මේකේ පුළුවන්. හැබැයි Windows වලට යන games නෙමෙයි, App Store එකේ වෙනම Mac වලට games තියෙනවා. වීඩියෝ එක ඉස්සරහට යන්න කලින් ඔයා තාමත් Apple Things subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. පළයා තියෙන bell icon එකත් press කරලා notification all දැන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ පාර Mac Mini version දෙකක් ආවා. එකක් M2 chip එකත් එක්ක එන එක. අනික තමයි M2 chip එකටත් වඩා අධිබලයක් තියෙන M2 Pro chip එක දාලා හදපු Mac Mini version එක. මේ M2 chip එකත් එක්ක ආපු Mac Mini එකට වඩා M2 Pro chip එකත් එක්ක ආපු Mac Mini එක ගොඩක් performance එකෙන් වැඩි. M2 chip එකේ අපිට maximum RAM capacity එක ආවේ තෝරගන්න 24GB විතරයි. නමුත් M2 Pro chip එකේ අපිට 32GB දක්වා RAM ධාරිතාවක් එක ලබා ගන්න පුළුවන්. කලින් කිව්වා වගේ M2 chip එක
තියෙන Mac Mini එකට 6K දක්වා display support කරනවා. හැබැයි මේ M2 Pro Mac Mini එකට 8K දක්වා resolution තියෙන display support කරනවා. ඒ වගේම storage එකත් 8TB දක්වා අපිට තෝරගන්න පුළුවන් මේ M2 Pro Mac Mini version එකේදී. මේ M2 chip එකත් එක්ක ආපු Mac Mini එකේ මිල $599 ඉඳන් පටන් ගන්නවා. ඒ කියන්නේ 8GB RAM 256 storage තියෙන base model එක $599ක් වෙනවා. ඇත්තටම කිව්වොත් මේක මේ ගානට ගොඩක් වටිනවා. මේකෙන් කරන්න පුළුවන් වැඩත් එක්ක බලපුවාම $599ක් කියන්නේ මේකෙන් කරන්න පුළුවන් වැඩත් එක්ක බලපුවාම ගොඩක් සුළු මුදලක්. විශේෂයෙන්ම වීඩියෝ එඩිට් කරන කෙනෙකුට වගේ නම් බටර් ස්මූත් performance එකක් ලබා ගන්න පුළුවන් මේ අලුත් M2 Mac Mini එකෙන්. මේ SoC chip එකේ එන RAM එක 8GB version එකක් ගත්තා කියන්නේ Windows PC එක 16 හෝ 32GB වගේ RAM එකක් තියෙන PC එකක් ගත්තා වගේ තමයි. ඒ තරම් optimization එකක් තියෙනවා මේ Mac වල. මේක ගොඩක් අයට කිව්වට තේරුම් ගන්නෙම නැති දෙයක්. M1 කතාව පැත්තකින් තියමුකෝ. දැනට මම පාවිච්චි කරන i5 8th generation 8GB RAM තියෙන මේ iMac එකේ මම වීඩියෝ එකක් edit කරලා render කරන්න මට යන්නේ සාමාන්‍යයෙන් GB 30 40 වගේ තියෙන වීඩියෝ එකක් render කරන්න මට යන්නේ විනාඩි 3ක් හෝ 5ක් වගේ පොඩි කාලයක් විතරයි. නමුත් මම දැකලා තියෙනවා සමහර YouTubersලා සමහර වීඩියෝ edit කරන අය පැය ගණන් දුක් විඳිනවා මීට වඩා ගොඩක් ලොකු spec තියෙන PC build up තිබිටත්. මොකද Windows computer එක වීඩියෝ edit කරලා render කරන්න යන වෙලාවට වඩා ගොඩක් අඩු වෙලාවකින් අපිට Mac computer එක සාමාන්‍ය පරණ Mac computer එකුණත් වීඩියෝ එකක් edit කරලා render කරගන්න පුළුවන්. අන්නේ practical වටිනාකම පාවිච්චිදී තියෙන cost එක අඩු වීම මේවා ගැන ගොඩක් අය හිතන්නේ නැහැ PC build up එකක් කරන්න කලින් Mac mini එකට යන එකෙන් ඔයාලට ගොඩක් ලොකු වාසි කිහිපයක්ම තියෙනවා විශේෂයෙන්ම performance එක අතින් සහ විදුලි බිල අතින්. හැබැයි ලංකාවේ ගොඩක් අය තවමත් Mac එකක් මිලදී ගන්න බයයි තමුන්ට Windows computer හුරු වෙලා තියෙන නිසා. නමුත් ඔයාගේ ඔෆිස් එකට ස්ටුඩියෝ එකට මේ Mac mini එකක් අරන් බලන්න කොච්චර පහසුද වැඩ කරගන්න කියලා. ඒ වගේම පොඩි LED bulb එකකට යනවා වගේ පොඩිම විදුලියක් යන නිසා මේවා මාසෙ පුරාම ඔන් එකේ තිබ්බත් විදුලි බිලට දැනෙන්නේ නැහැ අර ලොකු PC වගේ. ලංකාව වගේ රටකට මේ Mac mini කියන computer එක ගොඩක් ගැලපෙනවා. මොකද අධි බලති performance එකක් පහසු මිලකට අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා මේ Mac mini computer එකත් එක්ක. මිල performance එක පාවිච්චි කරද්දී අඩු විදුලියක් වැය වෙන එක, අඩු ඉඩක් ගන්න පොඩි design එක, ඕන වැඩක් කරගන්න පුළුවන් hardware software optimization එක, මේ දේවල් එක්ක $599 එකට මේ machine එක ගත්තා කියන්නේ ලක්ෂ 5ක විතර PC build up එකකින් කරගන්න දේවල් මේකෙන් කරගන්න පුළුවන්. අනික මේ වගේ Mac එකක් ඔයාලගේ වැඩවලට ගන්නවා කියන්නේ ඒක අවුරුදු ගානකටම ඇති. මම අර වෙනම වීඩියෝ එකක් කළේ Apple වලට විදම් කරන්න එපා කියලා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න. ඒ වීඩියෝ එක කියපු විදිහට මේක investment එකක් තමයි වෙන්නේ මේ Mac mini එකක් ගන්න වියදම් කරන මුදල. මොකද මේකෙන් ඔයාලට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය හැටියට මේක ගොඩක් වටින computer එකක්. විශේෂයෙන්ම video editing කරන කෙනෙකුට, music කරන කෙනෙකුට, photo editing, developing, design වගේ professional task කරන කෙනෙකුට උපරිම performance එකක් ගන්න පුළුවන් ගොඩක් හොඳ machine එකක් තමයි මේ M2 Mac mini එක. ඒ වගේම මේ M2 chip එකත් එක්ක ආපු Mac mini එක release වුණ නිසා M1 chip එකත් එක්ක ආපු Mac mini අපිට second hand වෙළඳපොළින් උනත් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එහෙම ගන්නව නම් මිල පොඩ්ඩක් බලන්න. මොකද මේ M2 Mac mini එකක් brand new ගන්න ගානට M1 Mac mini එකක් use ගන්න යන්න එපා. මම හිතනවා මේ video එකෙන් ඔයාලට M2 chip එකත් එක්ක ආපු Mac mini එක ගැන සහ M2 Pro chip එකත් එක්ක ආපු Mac mini එක ගැන ගොඩක් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වගේම තවත් වැදගත් video එකකින් හමුවෙමු. එකතුලා ඉන්න Apple Think එක. A long road and the money's gone. All the games where you played your part from the very start just to come this far. You should know I believe in you. Every race you run, you're my number one. Kick it up now and bring it on.